නීතිය දැම්මත් කොච්චර ආමියකෙන් දැම්මත් මේ ආර්ථික ප්‍රශ්නය විසණන්ඩ බෑ හදිසිනීතිය දාලා ආර්ථක ප්‍රශ්න විසන්ඩ අර ඉහල හමුදා නිලධාරය පත් කල්ලා මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න තියන එකම වැඩපිළිවෙල තමයි වෙළඳ පොල හරහාම තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්. එතකොට මේ කෝවිඩ් වසංගතය හරහා අපිට යම් කිසි ආර්ථික පහරක් වැදිල තියෙන අපි පිළිගන්න. නමුත් ඒ ආර්ථික වැදිච්ච පහර අපි කළමනා කර ගන්න පුුවන් න්න මොකද අපේ රට විතරක් මෙම මේ ප්‍රශ්න පැනැගිලතින් දැන් උදහන්නයක් හැටියට අපිට නය දුන්නයි කියලා අද මේ එලට් එකක් ඇවිල්ල තියෙන බංගලි දේශයෙන් ඩොර් මිලියන දෙසියන් නය දුන්න කියලා. බංගල දේශය අපි වගේ නෙම බංගලදේශය අපිට වඩක් මිලියන් කිය මිනිස් සුජීවත් වෙනවාද අපේරට මිලියන් විස්ස මංහිතන ංල දේශ මිියන්දශේකට කිටත්වෙන මිනිස්ු වා හරි හැබැයි එතකොට ඒ රටේ මේ ව්‍යාප්තිය ගැන අපට ඉහිතා කන්න අමුතුුවෙන් කියවන්ඩ ඕන්නෑ හැබැයි බංගලදේශයේ ටකාක බංලදේශයේ මූ්‍ය ආගය පොඩ්ඩක්කත් අවප්‍රමාණ වෙලා නෑ ඊට ලංකාවේ මේ අවප්‍රමාණවීමට වෙන වෙනුවට ඔවුන්ගේ සංචිත හරි ඩොර් බිලියන හතලස්කාානකට වැඩි කෙලාා තියෙනවා. එතකොට එහෙම නම් බංගලදේශයටත් අපිට වගේම අපිට වටා දරුණු පහරක් වැදුනනේ කොරෝණය වසංගති. ඔවුන් ක හොද බේරි ලයින්න මේගේ ඔවුන් ආර්ථික ඇයි කඩාගෙන වැටන්න නැති හරි. එක උදාහරනය ගත්ත ංල දේශය මොක අපි ංලදශය නයගන්න අද නයක් රුිය ඩොර් මිලියන දෙසියක් ගත්තයි කියලා කියන්න නිසා. දැන් ආණ්ඩුව කියනවනම් මෙන මේ කපන්න ඕනෙ කියලා. හරි කොහෙන්ද කපන්නේ. දැම් මම කියන්න ජනවාරය ඉඳලා ජූලි මාස වෙනකා රජේ මුලු ආදායම රුපියල් බිලියන අටසිියයි. ජනවාරී දලා ජූලි මාසිවරනක රජය මුලු වියදම රුපියල් බිලියන එක්දා සත්සය හැට පහයි. හරි මේ නයවාරික කෙවනහගන්න මේ මමේ කියන්. හරි ඊළඟට රජේ සමස්ත අයවැය හිගය මේ මාසටට රුපියල් බිලියන නමසය හැට පහයි. ඒක යන්න හිතන්න ආදායම බිලිය නටසීයයි හිඟය ඒ යන්නේ අයවැයි හිගේය මාස හතට ඊට වඩා වැඩි නම සයා හට බායි. කොහොමද මෙහෙම රට දුවන්නේ. කෝ මෙම මේක තිරසාර වැඩබිලිවලත්ද නැහැ. හරි ඊළඟට අපි කපන්නේ කියලා කිව්වට කොහෙන්ද මේවා කපන්නේ ද උදාහරනයක් හැටියට මේ මම් බැලුවවා. මේ තියෙන්නේ මේ දෙදාස් විස්සේ මේ මුදල්ල මාත්‍යන්සේ මකදද අවාර්ෂික වාර්ත මේ වාර්ෂික වාර්තාව තියෙනවා මොනවටද රජය පුනරාවර්තන වේදන් කරන්නේ කියලා. හරි එතකොට මධ්‍යම රජයේ වැටුප් විතරග්‍යෙවන්න රුපියල් බිලිියන දෙසිය හැත්තාවක් ඊළහට පලාත් සහ වැටුපගෙවන්න රුපියල් බිලියන දෙසිය හතලි. ඊළඟට ආරක්ෂක කෙන් ත්‍රිවිධ හමුදාවේ පඩිගෙවන්න රුපයල් බිලියන දෙසීය පොලිසිය හා මහජනා රක්ෂා කරන කට්ිකෙ පිගවන්න රපයල් බිලිය නසු පහක් කැටියට මේ බදු ඇ මේ වේ පඩිය විතරක් ගෙවන්න රජයට සිද්තවෙලා තිය ද මේ පඩිය කපන්න පුුවන් හරි ඊළඟට තියෙන්නේ බාණ්ඩ හා සේවා රුපියල් බිලියන එකසි අසුවා ඉළඟට පොලිියගෙවන්න දෙන පොලිකගවන්න ද රුපයල් බිලියන නමසි අසුවවා හරි එතකොට බැසිල් මුදල් ලමඳ තුමා මොනා මෙතන කිව්වත් මේ කැපු අයි කෙර කොච්චර ඉතිරි කිරීමක් කර ගන්න පුළුවන්ද කොච්චර ඉතුරු කරගන්න පුළුවන්. හරි එහෙම නම් මෙතන තියෙන්නේ රජේ ආදාම පිළිබඳ ප්‍රශ්නයක් රජේ වියද මීට වඩා කපන්න කොච් මේ කට්ටිය කිව්වත් කපන්න වෙන්නේ ඉතාමත්ව සුළු ප්‍රමාණය කොහම දායම වැඩි කරගන්නෙ රාජී. හරි ඊළඟට අනිත්‍යක තමයි මේ ගැටලුවට තියෙන මූලිකම හේතුව දැනට මේ ඩොර් නැති ප්‍රශ්නේ ඩොර් හින්ගේ දැ ආ්ඩුවෙන් කොච්චරකිව්වත් ඩොලර් තියෙනවා මහ බැංුවේට ඩො විකුණන්නේ එකසිය මේ සමාවෙන් දෙසය තුන්නට කියලා මේ දැම්බරන් සම්පත් බැංක්වේ මේ දැම්බල්ලුවොත් කියද දොලදය විකුණන්න. ඒගොල්ලොන්ගේ හොඳ කලයින්් ලට හරි රුපියල් දෙය විසි හය සත විසි පහයි. ඊළඟට බලන්න මේ කොමයිසල් බැංක්වේ රුපියල් දෙසය විසි හයයි. හරි ඊළහට බලන්න එන්බ බැංක්වේ රුපියල් දෙසේ විසි හයයි. ඉති කාවත මේ මුලා කර හරන රුපියල්ේ තුරට ොල විකුණන්න තියනෙන. ඩොලරුවලින් අපිට මේ අවශ්‍ය අත්‍යවශ්‍ය බාණ්ඩ ගන්න පුලුවන් කියලා. එහ මේ එකක් නැහැ. හරි. ඉතින් අපට ආමියකේ ප්‍රධානයෙක් මංහිතන්නේ නම් කරලා තියෙනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා හැටියට. ඉළඟට හදිසිනීතිය දාලා තියෙනවා. එ හදිසිනීතිය දාලා අත්‍යව්‍ය සේවා කොමසාරිස්වරයෙද දාලා ආ්ඩුව හිතනවා නම්. නවත්තන්න පුලුවන් කියලා. ආණ්ඩුව හිතනවානං මිනිස්සුන්ගේ සීණීටික ඒ රුපියල් අසු පහට දෙන්ට පුලුවන් කියලා. ආ්ඩුව හිතනවා නම් පරිපපු මිල අඩුකරන්ට පුළුවන් කියලා අත්‍යවස්සේ සේවා කොමසා රිස් කනෙදදාලා ආණ්ඩුව හිතනවානම් ආණ්ඩුවට පුළුවන් කියලා මේ හසුසර ගිහිල තිෙන හාල්මි අඩු කරන්න මේ හදි සිනීතිය දාලා එක කරන්ඩ පුලුවන් දෙයක් නම් නෙමේ. කොච්චර හදිසිනීතිය දැම්මත් කොච්චර ආමියකෙන් දැම්මත්. ආර්ථික ප්‍රශ්නය විසන්ඩ බෑ හදිසිනීතිය දාලා ආර්ථික ප්‍රශ්නය විසන්ඩ ෑ අර ඉහල හමුදා නිලධාරය පත් කල්ලා මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න තියන එකම වැඩපිළිවෙල තමයි වෙළඳ පොල හරහාම තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වන්න. වෙළඳ පොල හර හා පමණයි ප්‍රශ්න විසන්න පුළුවන් වන්න. එහෙමනම් කළ යුත්තයමකක්ද අපි කොහොමද මේ කෙටිකාලීන ප්‍රශ්නයෙන් එළියට එන්නේ මුකද තියෙන විසිඳුම ද උදාහන්නයක් හැටියට ආණ්ඩුව මහලුකුවට අද ටෙක්ස් මෙසේ් ගහල කියනවා මකත කිවේ අF එකෙන් හම්බුනා කියලා අF එකෙන් හම්බුනා කියලා ඩොර් මිලියන හත්සි අසූ හතා ඊළඟට බංගල දේශයෙන් හම්බුනා කියලා ඩොර් මිලියන එකසිය පණහා චීනෙන් හම්බෙනවා කියලා මේ රෙමම්බි මිලියන දෙදදා හේකන් ඩොර් මිලියන තුන්සියක් විතර ප්‍රමාණයක්. හැබැයි ඔ ංලදේශෙන් හම්බෙන ඩොලර් මිලියන එකය පනහාර කලින් ඉන්දාවෙන් හම්බෙච්ේ හරසිය වගේ තමයි. මේක ස්ප් එක ඒමන් තතන් කෙට්ටි කාලීන හෝමාරුව මාස තුනයි මාසතුනේ හය ගෙවන්නො. හමත්ත එකපාරක් ඒක රිනිව් කරන්න පුළුවන් තම මාසතුනකට දර මාස හයයි. ැ ඊට වටා රිනු කරනවා න රෝල්ලෝ කරනවා නම් ජාතන්ත්‍ර මූලාර මුදලත් සම්බන්ධ සමඟ එග්‍රීමට් එකටෙන්ඩන් හරි ඊට පස්සේ චීනයෙන් හම්බෙලා තියෙන යවාන් මිලියන මියන දෙදහන කියැන මිලියන දෙදහ ඒතමයි කලින් එකඟ වෙච්ච ඩොලර් බිලියන එකයි දසම දෙකේ අවසාන ලැබීම දෙදස් විශ්‍යප්‍රේ මාස ොලර් මිියන පසිියල් ලැබුණ දෙදහස් විසියකේ ොර් මිලියන පන්සිියල් ලැබුණ ඉතුරු ඩොර් මිලියන දෙසිය වෙනුවට රෙමිම්බිවලින් ඩොර් මිලියන තුන්සියක් වෙන කොට රුල් ඩොර්මලියන සීයක වැඩිවීමක් සමඟ චීනෙන් ලබා දිල තියෙන ඔච්චරයි. හි ඒවා පලවෙනි බිලියන වියදං කල ඉවරයි මේ හම්බෙනේවා යවාන්වලින් හම්බෙන්නේ ඒවට ඔන්නන් යන්වලින් බිලදාලා ආනායන කරනවන ඒවටක වන්න පුළුවන් නැතුව මේ නායකවන්නඩ බෑ මේවාල් මේ සල්ලි වලින්. ඉලකට බංලදේශය හම්බච්චන අයවලින් කෙටිකාලීන මාසතුනක නයවලින් නායගවඩ බෑ ඊළඟටනව මේ අයිම්ෙන් ඩොර් මිලියන හත්සේ අසුහතක් ලැබුණ කියලා දැ මේ ඩොර් මිලියන් හත්සිය අසු හතක් ලැබුණනේ ලෝකෙ හැම රටම අයිම්Fෙන් දුන්න අගෝස්තු මාසි දෙවනිද අFගේ ප්‍රධානයක් කවද මේ ක්‍රිස්ටලීන ජෝජයන් ජෝජයේවා එතුම මේ කියලා තියෙනවා ඩොර් බිලියන හයිසිය පණහාක ප්‍රමාණයක් සියලුම ජාත්‍යන්තන මූල්ල අරමුදලේ අයිතිය තියෙ රටවල්වලටන කොටස් තියෙනවානේඒ කොටස්වල තමන්ට තියන කොටස් ප්‍රමාණයට අනුව බෙදල දෙන්න අනවා කියලා එතකොට ඩොර් බිලියන හයසිය පණහයි ඩොර් බිලියන දෙසිය පනහක් විතර මෙ දියුණු වන සහ අඩුවාදායම් ලාබී රටවල්ුවලට ලැබි ලතියෙනවා ඒකට ප්‍රකාරව ලංගාවට ඩො මිලියන හත්සි අස්ුවතක් ලැබි ලාතියෙනවා. හරි එතකොට ඒ මුදල් ඔවු අපට පාවිච්චි කරන්න පුළුවන් අපේ සංචිත ශක්තිමත් කරගන්න ඒ සංචිත හර හා එලඹෙන මාහස කීපේ නාගෙවන්න ඩොර් නාගවන්න පවිච්චි කන්න පුළුවන් නමුත් මම හොයලා බැලුවවා කොච්චර ඩොලර් නෑ ගෙවන්නට තියෙනවද කියලා මේ හෙටා නිද්ද වෙනකොට. දැ මේක බැලුවොත් මේ දෙදස් විසි එක ඉතුරු මාස කිහිපය තුළ අපිට නයවාරිකයයි පුලියයි ගෙවන්න දින ඩොලර් මලියන නමසීයම්. හරිනේ ොර්මලියන නමසිය ඊලංඟට දෙදස් විසිතකේ පළවෙනි කාර්තවය අපට ජාත්‍යන්තර බැඳම්ර තර තිෙනවා ඩොර් මිලියන පන්සිය ශ්‍රී ලංකා සංවර්ධන බැඳම් කරතිනවා ඩොර් මිලියන නමසය හතළි ස්තුනක් පොලිය තියනවා ඩොර් මලියන තුන් සය හැත්ද පහක් ඒක න පළවෙනි කාර්තය විතර තිනවා වත් ඩොර් බිලියන එකයි දසමටක් එමතන් ඩොර් මලියන එක්දස් අටසයක් ඒක යන්නේ මේ විසිය එකේ ඉතුරු මාස කිහිපයඇයි එන අවුරුද්ධය පළවෙනි කාර්තුවයයි විතර සාමාන්‍ය නය ඇරුණ හම එකෙන් ලෝක බැංකුවෙන් චීනයෙන් ඉන්දියාවෙන් ඒන ඇරුණුහම. මේකෙ වන්න තිය නය විතරක් වා ඩොර් බිලියන දෙක මිලියන දෙදහා. හරි ඉට පස්ස දැන් අද අපි දකිනවා මෙච්චර කල් ශක්තිමත්ව අපිට ලැබිච්ච ප්‍රේෂණ. පලවෙනි පාර ජූලි මාසේ අගෝස්තු මාස අඩුවමින් පවතිවවා එක පැත්තකින් ප්‍රේශණත් අඩුවෙනවානා සංචාරක මේ කර්මාන්තයෙන් ලැබෙන ොලර් ලැබෙන්නෙත් නැතා. අපිට වානිච්‍ය වෙලඳ පොල්ට යන්න කිසිම හැකියාවක් නැහැ ජාත්‍යන්තරය මොකද අප අපේ අත්‍යන්තර බැඳුම් කර මං මේ බැලුව මහ බැංකුවෙන් නිකුත් කරනවා හැම සිුරාදම වාර්තාව ඒ වාර්තාව තියෙනවා ගියසිකුරා ද නිකුත් කරපු වාර්තාාව තියෙනවා. ජාතයන්තර බැඳුම්කර දවිතිීක වෙළඳ කියලද විකුණන්නේ කියලා පොලිය. ජනවාරිමාසේ දෙදස් දෙකේ ජනවාරි මාසේ දහටවෙනිද මේ කල්පිරෙන බැඳුම් කරේට පොලිය තියෙනසිියට පහයි දෙසම හතායි පහයි හැබැයි ගිය සතියේ ඒකයට තියෙනම් දවිතීක වනද පොලේ ඒට මේ ඔෆර්ස් තියන සීට හතලිස් පහට සීට හතලිස් පායි. ඊළඟට දෙදස් විසි දෙකේ ජූලි මාසේ විසි පස් වනි ද කල්පිරණ බැඳුම් කරේ සියට තිස් නමයයි දසම අටයි. තිස්නමය දස මාටයි. අපි හිතු ගත්තොත් එහෙම අප්‍රේල් මාස දහට වෙනද කල්පිරණ බැදුම් කර දෙදස් විසිතනේ විතියකවලද පොලයකද සියට විසි නමයේ දසම වුණයි. ඉ ඔය වගේ කණන්වලට සියටහහතලිහත් දීල අපට නායකගන්න පුළුවන්ද ඩොලර්න ජාත්‍යන්තර වරද පුොින්ගඩ බැෑ. එමන මොකක්දදම එතන වෙලා තියෙන්නේ අපට ඩොර් නෑ?